අයිබෝන් ඔයාලා මේක තුල ඉන්නේ සිංහල එක්ස්ප්ලෝරර් අපිත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ රටට වෙලා තියෙන දේ. ඩොලරේට මොකද වුනේ? රුපියලට මොකද වෙන්නේ කියන කාරණාව ගැන. ඉතින් ඔයාලා දන්නවා මෙන්න මේ ගෙවුණු දවස් කිහිපය, ගෙවුණු මාස කිහිපය, ගෙවුණු අවුරුද්ද අපේ මිනිසුන්ට, ශ්‍රී ලංකාවේ මිනිසුන්ට කටුක ජීවිතයක් ගත කරන්න උණු දවස් කිහිපයක්. ඉතින් ඔන්න අපිට ඊයේ අහන්න ලැබුණා මෙන්න මේ ඩොලරේ කියන ඒකකය. මෙන්න මේ ඩොලරේ අගය ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් 345 වගේ මට්ටමට ආවා කියලා. ඉතින් මෙන්න මේක ලැබුණම, අහන්න ලැබුණම මිනිස්සු ගොඩක් සතුටුනා. ඉතින් ඔයාලා දන්න අපේ මිනිස්සු පෙට්‍රල් පෝලිං වල ඒ වගේම කන්න හාල්ට් එක ගන්න නැතුව ඉතින් මිනිස්සු ගොඩක් අසරණලා හිටියේ. ඉතින් මිනිසුන්ට මෙන්න මේ ඩොලරේ අගය පහළ බැහැලා කිව්වත් ඒක ලොකු සතුටක් වුණා. ඉතින් ඔයාලා දන්නවා ආර්ථික විද්‍යාඥයින් කියන විදිහට ඉදිරි සති දෙක අනිවාර්යයෙන්ම ගොඩක් තීරණාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ තෙල් මිල, ඒ වගේම බඩු මිල, මෙන්න මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ඒ වගේම මෙන්න මේ ඩොලරේ විනිමය අනුපාතය හැසිරෙන ආකාරය අනුව. ඉතින් අපි බලමු ඉදිරි සති දෙක තුළ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් කොහොම හරි දැන් ඩොලරේ අගය රුපියල් 345 මට්ටමට ළඟා වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඩොලරේ පහළ යාමත් සමග පෙට්‍රල් මිල පහළ යනවා. පෙට්‍රල් මිල කියන්නේ පෙට්‍රල්, ඩීසල්, මෙන්න මේ සියලුම තෙල් මිල පහළ යමේ ඉඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ සමගම පෙට්‍රල් මත, ඩීසල් මත තීරණය වෙලා තියෙන අනිකුත් භාණ්ඩ සියල්ලම මිල පහළ දාන්න සිදු වුණා. ඉතින් අපි බලමු ඉදිරි සති දෙක තුළ කුමක්ද සිදුවෙන්නේ කියලා. ඉතින් මතක් කරනවා සිංහල එක්ස්ප්ලෝරර් අපිත් එක්ක අප්ඩේට් එකේ ඉන්න කියලා.